අද 2024 ජනාධිපතිවරණයේ ප්‍රචාර කටයුතු අවසන් කරන තියෙන දවස. 2024 සැප්තැම්බර් 18. අද වෙනකොට මේ රටේ සියලු දෙනාගේම බලාපොරොත්තුව මේ රටේ ආර්ථිකය නිර්මාණය කරන්න, රටේ අනාගතය නිර්මාණය කරන්න ඉන්න එකම අපේක්ෂකයා අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. දැනට අපිට ලැබිලා තියෙන සියලුම සමීක්ෂණ වාර්තා මේ සත්‍ය වාර්තානේ, එක එකයි පුම්බණ්ඩ හදපු වාර්තා නෙමේ. සත්‍ය වාර්තානුව පෙන්නුම් කරලා දීලා තින්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණය අපිට විජයග්‍රහණයක් කරගන්න ඕන. ඒ නිසා තවමත් තීරණය කරගත්ත නැති කණ්ඩායම් ඉන්නවා නම් අපි ඔවුන්ට ආරාධනා කරනවා, මේ රටේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඒ නිසා ගෑස් සිලින්ඩරය ඉදිරියේ කතරේ ගහලා ජනාධිපතිතුමා දිනවන්න, රට දිනවන කෙනෙක් හැටියට ඔබත් ඒට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ජනාධිපතිවරණ ඉතිහාසයේ දිහා බැලුවහම හැමදාම ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්නේ ඒ එදාට රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නය සහ අරමුණ පෙරදැරි කරගෙන. 2010 මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණ ඉදිරිපත් වුණේ යුද්ධයේ දිනපු නායකය හැටියට. 2009 යුද්ධයේ දිනලා තමයි ජනාධිපතිවරණ ඉදිරිපත් වුණේ. එතුමා එකෙන් ඒ මතවාදය ජයගත්තා. 2015 වුණේ දූෂණයට වංචාවට තිත්තියන යහපාලනයගේ ඉන්න ඕන කියලා සාකච්ඡා කරලා සෝභිත හමුදුරතුළු කණ්ඩායම ඒක නායකත්වය අරගත්තා. ඒ නනුව යහපාලනය තමයි එදා තිබුණු තේමාව, නැත්තම් කීවර්ඩ් එක. 2019 මොකදුනේ, සහරන්ගේ බෝම්බෙන් පස්සේ ජනතාවම රටේ සියලු දෙනා බය වුණා, බය වෙලා එදා තිබුණ කීවර්ඩ් එක නැත්තම් අවශ්‍ය ප්‍රධාන මාතෘකාව තර්කයේ උනේ ජාතික ආරක්ෂාව. දැන් එදා ජාතික ආරක්ෂාව සඳහා ජනතාව හිතුවා මේ සඳහා හොඳම ආරක්ෂාව තර කරන්න පුළුවන් හොඳම කෙනා කියලා කොටාවේ රාජවක්ස් මහත්මයා දිනවා. එතුමා ආරක්ෂක උපදේශකේ ආරක්ෂක ලේකම්වරේ, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු කෙනෙක්. එතුමා එදා එක කරා. නමුත් එතුමා ආර්ථිකය හදන්න දක්ෂෙක්ුණේ නැහැ. ඒ නිසා තමයි එදා රට වැටුනේ. එතකොට අද වර්තමානයේ 2022 රට වැටිලා ආර්ථික වශයෙන් හෙම්බත් වෙලා මේ ආර්ථිකේ බාරගන්නේ නැති වෙලාව, ආර්ථික විනාශ වෙච්ච වෙලාව, රට බාරගන්න බෑ කියු වෙලාව තනි මන්ත්‍රීවරයෙක් හැටියට ජනාධිපතිතුමා රට බාර අරගෙන ජනාධිපතිතුමා පෙන්නුම් කරා මාස 18කින් මේ රට හදලා පෙන්නුවා. ඒ නිසා පැහැදිලිවම මේ ප්‍රතිඵල පෙන්නපු ජනාධිපතිවරයෙක්. නැවත මැතිවරණ ඉදිරිපත් වෙන්නේ ජනතා අප්‍රසාදයට පත් වෙච්ච ජනාධිපතිවරයෙක්වත් නැත්නම් ජනතාවට එපා වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි. 2010 මහින්ද රාජපක්ෂ මහත්මයා දිනලා 2015 ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්නේ ජනතාවට එපා වෙච්ච ජනාධිපතිවරයෙක් කියලා. එදා එක පිටා පරාජය වුණා. ඒතොර 2019 අපේක්ෂා වුණේ ජාතික ආරක්ෂා, ජාතික ආරක්ෂා වෙනුවෙන් හිටිය එකම අපේක්ෂකයයි. ඒ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විතරයි. එතන හිටිය ජාතික ආරක්ෂාවට විසඳුමක් දෙන්න පුළුවන්, ජාතික ආරක්ෂාව පිළිබඳ අත්දැකීම් තියෙන, එවකට යුද්ධේ වෙලාවේ රටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරා. ඒ නිසා ජනතාව හිතුවා එයා තමයි සුදුස්සා කියලා. එයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණික හොඳ දැනුමක් තිබුණා. ඒතර මේ ප්‍රශ්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමයි ඒක විසඳුම් දුන්නා. නමුත් ආර්ථිකය විනාශ වුණා. එතකොට එහෙමනම් අද තියෙන ප්‍රශ්නේ, ප්‍රධාන ප්‍රශ්නය අද තියෙන්නේ ජාතික ආර්ථිකය. කොහොමද මේ රටේ ආර්ථිකය හදාගන්නේ? එතකොට අද මේ ඉන්න අපේක්ෂකයන් අතරින් ආර්ථිකය හදන්න පුළුවන් කියලා ඔප්පු කරපු නායකයෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි. මේ රට වැටිලා ලෝකෙම බොහොම අමාරුවෙන් වැටකල ජීවත් වෙනකොට
ඍණ 895ක් බිලියන වෙච්ච ආර්ථිකයක් මාස 18කින් ධන 52ක් බිලියන ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 52ක් බවට පරිවර්තනය කරපු අද්විතීය ආර්ථිකයේ දැන් සම්බන්ධයෙන් හැසිරිය හැකි ආර්ථිකයේ වෙනස් කළ හැකි නායකයෙක්. මේක ජනතාව තේරුම් ගන්න තියෙනවා දැන් හොඳටම. දැන් අපි අර අපි දැක්කා එක සමීක්ෂණ වාර්තාවක් තිබුණා. ඒකෙත් අහලා තිබුණ එකම ප්‍රශ්නිය තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග ගනුදෙනු කරලා මේ යන පාරේම යනවාද? එහෙම නැත්නම් නැවත ඒ යන පාරේ ගිය නැත්නම් නැවත බංග්ලාදේශයක් වෙනවා. ඒ අනුව රටේ ජනතාවට පිළිගන්න පුළුවන් විසඳුමක් දෙන්න පුළුවන් රටේ ජනතාවට වග කියන ආර්ථිකයේ හැසිරෙ හැකි නායකයා කවුද කියන එක තමයි මම හිතන්නේ තරත් හදලා තියුනේ. ඒ සියලුම වාර්තා වලින් ඔප්පු වෙලා තියෙන්නේ. මේකට විසඳුම් දෙන්න පුළුවන් විශ්වාසනීය නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක. අද ජනතාව ඒක තේරුම් ගන්න තියෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා 50%කට වැඩි ඡන්ද අනිවාර්යෙන් ලබා ගන්නවා. ඒ නිසා අපිට දැන් අවශ්‍ය මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න අනිත් තේරුමක් නැති අපේක්ෂණ කය නායකලට දාලා වැඩක් නැහැ. ඊළඟට පුතානෝලට දාලා වැඩක් නැහැ. පුතානෝලා දෙන්නෙක් ඉන්නනේ පුතානෝලා දෙන්නටම දාලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා පුතානෝලාටවත් කය නායකලටවත් දාන ඡන්දය අපතේ යන ඡන්දයක් විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකය හදන්නින නායකයෙකුට සහය නොදෙන ඡන්දයක් බවට ඔබට පස්සේ හිතේ. ඒ නිසා පසුතැවිලි වෙන්නේ නැති වෙන්න අපි තීරණය කරන්න ඕන රටේ සියලු ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ අවස්ථාවේ අපි අනිත් එක හැමතැනම ඇවිදිනකොට මුළු රටෙම වෙන පණිවිඩය තමයි හැමෝම බොහොම ඉවසීමෙන් මේක බලාගෙන ඉන්නවා රටම රහසින් රනිල්ට හින්දා තමයි බොහොම නිහඬව ඉඳගෙන මේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා දිනන්නේ. ඔය Facebook එකෙන් අරහෙම් මෙහෙම් try කරාට කැරලි කෝලාහල දානවා කියලා කිව්වාට දැන් අලුත් කතන්දරයක් කියනවා මේගොල්ලෝ ඡන්ද දිනේත් මේගොල්ලෝ වටලනවා අරහෙ වටලනවා කියලා මෙහෙම නේද නිකුත් කරනවා ගම් වලට එහෙම මේ සාකච්ඡා පවත්වනවා කියලා මේව පට්ටපල් බොරු. ඒගොල්ලෝට ඒවා එහෙම දෙයක් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ පරදිනවා. පරදින කණ්ඩායම පරදුනාද පරාජය බාර ගන්න ඕන. මේ රටේ ආරක්ෂාව තර කරලා තිනවා මේ රටේ මේ රට හරි මාර්ගය යනවා. ඒ හරි මාර්ගය යන නිසා මේ හරි මාර්ගයේ යන නායකයා මේ ආර්ථිකයේ හදන නායකයා එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරමයි. මෙතනින් එහා කිසිම විසඳුමක් නැහැ. මෙතනින් එහා විසඳුමකට ගියොත් රටම අඳුරේ. ඒ නිසා රටම අඳුරට යවන්නේ නැතුව රටම රහසින් රනිල්ට ඉන්නේ මේ රටේ ආර්ථිකය හදලා මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ දූ දරුවන් වෙනුවෙන් අනාගතය හදලා. ඒ නිසා මේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා අනිවාර්යෙන් දිනනවා. ඒ නිසා ඒකට සියලු දෙනාම එකතු වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. Asian Mirror.lk